Lak Derana පුවතකට එහා ගිය රට ගැන කැක්කුමක් මෙන්න විශේෂ පුවතක් ප්‍රථම වතාවට දියසෙන් කුමරියක් ලංකාවෙන් බිහි වුණ පුවතක් සමාජ මාධ්‍යයේ පැතිරෙමින් පවතී. තමා දියසෙන් කුමරිය බවත් තමා මෙවන විට රටේ නායිකාව ලෙස කිරුළු පළඳා ධර්ම රාජ්‍යයක් බිහි කර ඇති බවත් গুপ্ত ශාස්ත්‍ර කටයුතු කරන බව පවසන කාන්තාවක් සඳහන් කරයි. ඉන්දියානුවන් විසින් රටට සිදු කර ඇති කොඩවිනද තමා විසින් කපා ඉවත් කර ඇති බව සඳහන් කරන ඇය දියසෙන් වන්නමක්ද හඳුන්වා දී තිබීම විශේෂත්වයක්. ඇය පිළිබඳව හෙළි කරන දුක හඳුනන අපි සංවිධානයේ නිර්මාතෘ නිලන්ත රණසිංහ මහතා සඳහන් කර ඇය දියසෙන් කුමරිය බව සඳහන් කරමින් සමස්ත රටේ ජනතාවම රවටමින් බුදු දහමද විනාශ කරමින් සිටින බවයි. මෙන්න එම පුවත නැවතත්. ප්‍රථම වතාවට දියසෙන් කුමරියක් ලංකාවෙන් බිහි වුණ පුවතක් සමාජ මාධ්‍යයේ පැතිරෙමින් පවතී. තමා දියසෙන් කුමරිය බවත් තමා මේ වන විට රටේ නායිකාව ලෙස කිරුළු පළඳා ධර්ම රාජ්‍යයක් බිහි කර ඇති බවත් গুপ্ত ශාස්ත්‍ර කටයුතු කරන බව පවසන කාන්තාවක් සඳහන් කරයි. ඉන්දියානුවන් විසින් රටට සිදු කර ඇති කොඩවිනද තමා විසින් කපා ඉවත් කර ඇති බව සඳහන් කරන ඇය දියසෙන් වන්නමක්ද හඳුන්වා දී තිබීම විශේෂත්වයක්. ඇය පිළිබඳව හෙළි කරන දුක හඳුනන අපි සංවිධානයේ නිර්මාතෘ නිලන්ත රණසිංහ මහතා සඳහන් කරන්නේ ඇය දියසෙන් කුමරිය බව සඳහන් කරමින් සමස්ත රටේ ජනතාවම රවටමින් බුදු දහමද විනාශ කරමින් සිටින බවයි. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කැක්කුමක්